විදර්ශනා කරන විට රූපය පිළිබඳ සම්මෝහය දුරවන ආකාරය ස්වාමීන් වහන්ස සෛද්ධාන්තිකව විස්තර කරගන්නේ කොහොමද අපි ඔබ වහන්සේ කොහොමද ඒ කාරණේ අපිට පැහැදිලි කරන්නේ අවසරයි තාම වැදගත් ශාලික ඒකත් ඉතාම වැදගත් මොකද රූපය ගැන අපි දැනගත්තම කොහොමද ඒක විදර්ශනාවට සම්බන්ධ කරනවා කියන එකත් දැනගන්න ඕනේ අපේ බලාපොරොත්තුව මේකේ කෙලස් ටික දුරු කරන එකනේ එතකොට අපි ඒක භවනා කරන ක්‍රමය දැන් අපි දවස් දෙකක්ම කතා කරා කොහොමද භවනාවට ඒක නංවන්නේ කියලා ඒක සෛද්ධාන්තික විස්තර කරොත් ඒක කල්නුත් මම සැකවින් දේශනා කරා ඒ කියන්නේ උදාහරණයකට දැන් අපි ඉදා කිව්ව කලින් මතකද නැහැ ක්ලේශයෝ ස්කන්ධයන් වස්තු කරගෙන ඉන්නවා කියලා ක්ලේශයෝ ස්කන්ධයන් වස්තු කරගෙන ඉන්නවා වස්තු කරගෙන ඉන්නවා කියන එක තේරුම ස්කන්ධයන් පිළිබඳව සම්මෝහයක් පවතිනවා අනවබෝධයක් පවතිනවා ඒ කියන්නේ ඒ ස්කන්ධය සම්පූර්ණයෙන් තේරුම් අරගෙන නැති නිසා අනුසේ මට්ටමින් අපේ සංතහනගතව මෝහයක් ලෝභයක් ඒ කෙරෙහි පවතිනවා එතකොට ඒක ඒ පැවතීම අපි කියනවා ස්කන්ධයන් වස්තු කරගෙන ක්ලේශයෝ අප්‍රහීනව පවතිනවා කියලා එතකොට මොකද වෙන්නේ අපි මේ ස්කන්ධය පිළිබඳව හාරවුස්සලා බලනවා විදර්ශනා නුවණින් ස්කන්ධයෝ සත්වයක් නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි ගති ස්වභාව ටිකක් විතරයි හේතුඵල ධර්මයක් වේ හේතුඵල හේතුවෙන් නිසා හටගත් ඵල ධර්මයක් විතරයි ඒවා අනිත්‍යයි දුකයි අනාත්මයි ආදී ලෙසට මේක ගැඹුරින් ගැඹුරින් විමසාගෙන යනවා යනකොට ඒ භවනා මාර්ගයේදී එන්න එන්න ස්කන්ධයන්ගේ යථා ස්වභාවය ප්‍රකට වෙන්න පටන් ගනී එතකොට මොකද වෙන්නේ දැන් අපි හිතමුකෝ අපි ළඟ අපිත් එක්ක යාළුවෙක් ඉන්නවා ඒ යාළුවාගේ යාළුවා අපිට අපි දන්නේ නැතුනට අපිට හතරගම් කරනවා අපි විශ්වාස කරන් ඉන්නවා යාළුවෙක් කියලා නමුත් ඔන්න ටික ටික අපිට සැකමතු වෙනවා අපි හොයනවා තොරතුරු හොයනවා එයා ගිය තැන් හොයනවා කතා කරපු දේවල් විනායකින් අහගන්නවා ඊට පස්සේ අපි හිතමුකෝ අපි මොනවා හරි කැමරා එහෙම සෙට් කරලා තියලා එයා අපිට විරුද්ධව හතුරුකම් කරන එක රෙකෝඩින්ග්ස් වලින් කැමරාස් වලින් අපි ප්‍රත්‍යක්ෂ කරගත්තා කියලා ඊට පස්සේ අපිට එයා අපියා මිතුරෙක් ලෙස සලකන්නේ නැහැ නේ ඊට පස්සේනේ අපේ අතරම අහුණා කියලා අපි කියනවා ඒ වගේ තමයි මේ ස්කන්ධය අපි විශ්වාස කරගෙන ඉන්නවා අපේ මම කියලා හිතන් ඉන්නවා මගේ ආත්මය කියලා හිතන් ඉන්නවා මගේ දේවල් කියලා හිතන් ඉන්නවා වටිනා දේවල් කියලා හිතන් ඉන්නවා ඉතින් මේක හාරවුස්සලා බලනකොට අපිට තේරෙනවා මේක අනිත්‍යයි මේක දුකයි මේක අනාත්මයි මේක සත්‍ය පුද්ගලෙක් නෙමෙයි මේක හේතු නිසා හටගත්තු ධර්මයක් ආදී ලෙසට දේවල් ප්‍රකට වෙන්නට පටන් ගන්නවා ප්‍රකට වෙලා ස්ථිරසාර පැහැදිලි ගැඹුරු නුවණක් අපිට පහළ වෙනවා මාර්ග ඥාන අවස්ථාවේදී නිවන දකින්නකොට නිවන අරමුණු ක්‍රමින් එක පහළ වෙන්නේ. ඒ වෙලාවේදී අර සම්මෝ ස්කන්ධයෝ කෙරෙහි යම් සම්මෝහයක් යම් අනාභෝධයක් යම් ඇලීමක් තිබුණා නම් ඒක දුරු වෙලා යනවා. ඒක ඉවත් වෙලා යනවා. එතකොට එතෙන් පටන් මොකද වෙන්නේ? මේ ක්ලේශයට ස්කන්ධයන් වස්තු කරගෙන පවතින්නට බැරි වෙනවා. අපි කියනවා ඒකට ක්ලේශ ප්‍රහාණය කියලා. අනුසේ මට්ටමේ දින ක්ලේශය තමයි ප්‍රහාණය වෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි සෛද්ධාන්තික අපේක විස්තර කරන්නේ. අපි විදර්ශනා ඥානේ දිනුතරණ තාක්කල්, අපි මාර්ග ඥානේ උපදවන තාක්කල්, විදර්ශනා වල මාර්ග ඥාන උපදවන තාක්කල් අපේ సంతානේ මේ අනුසේ ක්ලේශය ස්කන්ධයන් වස්තු කරගෙන පවතිනවා. ඒ ආභෝධයේ පැමිණෙනකොට අනවබෝධය යටපත් වෙනවා කියලා කියන්නේ. ස්කලේසයන්ට ස්කන්ධයන් ඇසුරු කරගෙන පවතින්න බෑ. ඒ කියන්නේ අර මිතුරාට අපිව ආයේ රවට්ටන්නට බෑ. මිතුරා කෙරෙහි අපිට විශ්වාසය කියන එක උපදින්නේ නෑ. ඇයි? මම මිතුරාගේ ඒ සැබෑ හත් මිතුරෙක් ලෙස හිටපු සැබෑ හතුරාගේ තතු දැනගත්තා. ඒ වගේ මේ ස්කන්ධයන්ට අපි රැවටෙන්නේ නෑ. ඊට පස්සේ ස්කන්ධය අතා ස්වභාවයෙන් අවබෝධ කරගෙන ඉවරයි. ඒක තමයි සෛද්ධාන්තිකව රූපය විදර්ශනාමින් රූපය පිළිබඳ ක්ලේශය දුරු වෙනවා කියලා කියන්නේ.